කතා කර කර ඉන්නේ හා ඔබලගේ අලුත් හතේ විද්‍යාපතේ කාවෙන්දි ඉතින් කොහමද සත්ව විවිධත්වය කියන පාඩම කතා කර කර ඉන්නේ කාවෙන්දි එවලා තිබ්බේ මම ඔක්කොම ගෲප් එකකට දැම්ම සත්ව විවිධත්වය කතා කර කර හිටියේ හැබැයි මේ පාඩම අපි දැන් අපි දැන් අන්තිම ඉන්නේ මේකේ අපි ගිය සතියේ කතා කළා වේශාන්තරේ වේශාන්තරේ කියන්නේ මොකක්ද තමා අනතුරු වලින් බේරීමට තමාගේ ස්වරූපය වෙනස් කිරීම පරිසරේ පාට ගන්න එක පරිසරේ පාට ගන්නවා තනකොළ පෙත්ත කොළ පාටයි මොකද ඌ තනකොළ පෙත්ත කියන්නේ ඉතින් පළ ගැටියනේ ඉතල පළගැටිය අපි දැකලා තියෙනවා නිකන් පළගැටියක පිහාට නිකන් ගස්වල කොළ වගේ. ඊළඟට උගේ අර ආණ්ඩු නිකන් ගස්වල නිකන් අර කුරු කුරු තියෙන යා වගේ. දැන් තනකොළ ඔස්සේ ඉන්නකොට තනකොළ පෙත්තා පළගැටියට මේ පූසක හොයාගන්න බෑ. ඇයි තනකොළ වගේමයි පළගැටිය. එතකොට ඒක උට ආරක්ෂාවක් නැද්ද? हम कोटिया के हम हर ये तो माँ आऊँ बैठी ना तीनों कोटे गास्सल आऊँ आगे गास्सल है वाले नहीं वाले पार्टर डर नहीं कहाँगे कालू पार्टर बोला बोला दी ना इधर लिए बैठी थी तंग कहाँ पार्टर है गास्सल कोलो वाले है वाले नहीं कालू पार्टर इतनी कोटिया के हम कालू ही कहाँ है तो कोटिया कहाँ है तो निदा आगे नहीं ना अने मुआ इतनी कोटिया के लगी या ना परिसरे අනිත්‍යක තමන්ට ගොදුරු සොයා ගන්න ලේසි. ඉතින් ඒ විදිහ ඒවා අපි එදා කතා කරේ. ඊළඟට අපි කියන්නේ වේශාන්තරේ. වේස නිරූපණය කියන එකනේ. පරිසරේ වර්ණේ ගන්නෙ. වෙස් ගන්න එක වෙස් වෙස් ගන්න එක. ඊළඟට තව ආරක්ෂිත උපක්‍රමයක් තමයි අනාකූල හැඩේ. මොකද අනාකූල හැඩේ කිව්වේ? අනාකූල හැඩේ කිව්වේ? එතකොට මේ ලැවරියාගේ හැඩයට අපි කියන්නේ අනාකූල හැඩය. මේක තියන අය බැලුවොත් කුරුල්ලොයි මාළුයි. දැන් බලමු කොහොමද කුරුල්ලොයි මාළුයි උනේ කියලා. මාළුවා දැන් බලාගෙන ඉන්නවද? එක එක ලියන්න ලියන්න මොකුත් නැහැනේ මේ බලන්න කියලා. මේ බලන්න කුරුල්ලොයි මාළුවයි වෙච්ච හැටි මම මේ කියන්නේ. अनाकूल है එතන මේකෙන් මේගොල්ලන්ට තියෙන වාසිය මොකක්ද?
වාසිය බලන්න නම් ආරක්ෂා වීමට වාසිය බලන්න නම් මේ හැඩේ වෙනස් කරලා බලන්න ඕනේ. මේ හැඩේ වෙනස් කරලා බලමු. මොමනේ හැඩේ තියෙන්නේ. अनाकूल हेडे වතුර කපාගෙන වතුරෙන් පීනගෙන යන ලේසිද නැද්ද ලේසි ලේසි මෙහෙම තියන්න පීනන්න පුළුවන්ද අමාරු නිකන් මොට්ටයලා වගේ නේ එතන මෙතන අපාතේට වතුර එනවා වගේ නේද එතකොට මැද තියෙනකොට ඒකනේ දැන් මේ බලන්න මෙයා ගත්තෝ සුදක් තියෙන නිසා වාත ප්‍රතිරෝධයේ මැඩගෙන පියාඹන්න ලේසි එතකොට මෙතන මෙහෙම වුණා නා න්යාගේ තේකම කරො. කොහොම වුණා නම් කුඩ පියාඹන්න අමාරුයි. ත්‍රාණාකූල හැඩේ තියෙන වාසිය තමයි. අපි කියනවා මෙයාට ජලය තුලින් පිහිනා යාම පහසු කරයි. මෙයා ජලය තුලින් පිහිනන්නේ නැහනේ. මෙයා වාතය තුලින් පියාඹා යාම. මොකක් කරනවද? පහසු කරමු. තව හොටකුත් තියෙන හින්දානේ. වාතය කපාගෙන යන්න පුළුවන් නේ. ඉතගෙන එතකොට එහෙම පහසු කරමු අපි අනාකූල හැඩේ නිව්වේ නෑ වේශාන්තරනේ විතරයි ලිව්වේ ටීචර් එතකොට ටීචර් ඉබ්බගේ කටුවේ හැඩේ ටීචර් නිකන් ඔය මාළු වගේ කුරුල්ලගේ හැඩේ වගේ නේද එතකොට ඒ කටුවට අනාකූල හැඩයක් කියලා කියන්න බැරිද ඉබ්බගේද මේ හැඩේද अनाकूल අනාකූල හැඩේ ලියලා මේ දෙන්න වැඳ ගන්නකො අර අනාකූල හැඩේ වෙන පාටකින් අඳින්න හරි අනාකූල හැඩේ ලස්සනට කියලා ආ මිසල්ලා එන්නේ අනාකූල හැඩේ කිව්වේ මෙන්න මේ හැඩේ මේ හැඩේ ඇඳලා පස්සේ වරල් පෙදි දාන්න මොනවා අනාකූල හැඩේ පස්සේ වරල් පෙදි දාන්න අද පාඩම ඉවර කරන අදහසේ ඉන්නේ. දැන් එතකොට අපි 6 වෙනි පාඩමත් ඉවරයි. විශාල ජයග්‍රහණයක්. හැබැයි තින් පාඩම් 19ක් තියෙනවා ඒකයි වැඩි. දැන් අඳගත්ත හරි. ලියන්න මාළුවා කුරුල්ලා. මාළුවා කුරුල්ලා. මාළුවට වරල් දැම්ම කුරුල්ලට ඉතින් බියාට දැම්ම. හරිද මිනුකි? ටීචර් ඉස්සෙල්ලාම අර මේ පළවෙනි හැඩේ ඉඳලා ඇඳලා ඉවරලා එකට යටින්ද කුරුල්ලවයි මාළුවවයි අඳින්නේ? වෙන පාටකින් ඒකටම දාමු මේ කමන්නේ. මෙන්න පාටක් ගන්න දැන් මම මේක කළු වෙන්නේ අනාකූල හැඩේ යන්නේ පියාට බෙදි වෙන පාටක ඉන්නේ දැන් වෙන පාටකින් දාන්න මැද ටික හයිලයිට් කරගන්න මැද හැඩේ
අයින් වෙන්න ඕනේද පේන්නේ නැද්ද जले මාළුවන් අනාකූල හැඩය ගන්නා නිසා මාළුවන් අනාකූල හැඩය ගන්නා නිසා ටීචර් පොඩ්ඩක් මුලින් ඉඳන් කියන්නකෝ මාළුවන් අනාකූල හැඩය ගන්නා නිසා ඔවුනට ජලය තුලින් පිහිනා යාම ජලය තුලින් පිහිනා යාම පහසු වී ඇත ජලය තුලින් පිහිනා යෑම පහසු වී ඇත දැන් කුරුල්ලන්ට ඕකම පරිවර්තනය කරලා කියන් කියලා ඉන්නේ ඉස්සෙල්ලා පක්ෂීන් අනාකූල හැඩය ගන්නා නිසා ඔවුන්ට අහසේ පියාඹා යාම පහසුයි ඇත වාතය තුලින් පියාඹා යාම හරි වාතය තුලින් පියාඹා යාම පහසු වී ඇත කාවින්දි ගියා කිය කියා ලියන්න කණිත් ඇට ලියන්න පක්ෂීන් අනාකූල හැඩය ගන්නා නිසා ඔවුන්ට
වාතය තුලින් පියඹා යාමට පහසු වී ඇත. දැන් ඒක හරි. ඊළඟට අපි දැන් කතා කරන්න යන්නේ ඔයගොල්ලන්ගේ පාඩමේ අන්තිමට දාලා තියෙන දෙබිදුම් සූචි. දෙබිදුම් සූචි කතා කරලා අභ්‍යාසය කතා කරාම අද මේ පාඩම ඉවරයි. ඊට පස්සේ මාස්ටර් ගයිඩ් එකෙන් ප්‍රශ්න ටිකක් කතා කරාම ඊළඟ සතියේ හත්වෙනි පාඩම පටන් ගන්න පුළුවන් වෙනවා. හරි. එනම් මාතෘකාව ක්‍රියාගමු දෙබෙදුම් සූචි කිය. දෙබෙදුම්. දෙබෙදුම් නම් කීයකට බෙදලා යත්තේ? දෙකකට. 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 එන කීයකටවත් බෙදන්නේ දෙකට තමයි බෙදන්නේ. දෙබෙදුම් සූචි. දැන් අපි ඉස්සෙල්ලා මේකේ මේ ෆෝමැට් එක බලන්න. නැත්තම් මේකේ ආකෘතිය බලන්න. දැන් පෑන් තියන්න ඕනේ මෙලි ගියාගෙන ඉවරලා මේ සූචි. හරි. මොකද ආකෘතිය? ආකෘතිය හැමතිස්සෙම දෙකට බෙදෙනවා. කොහොමද හැමතිස්සෙම දෙකට බෙදන්නේ? දැන් බලන්න බෝඩ් එක. මේකේ ආකෘතිය බලන්න. මේව ගත්තා ඉරක් මේ දෙකට බෙදුවා. දැන් කීයට බෙදුණාද? 1යි 2යි. ඊට පස්සේ ආයේ මේකත් දෙකට බෙදුවා. මේ පැත්ත ආයෙත් එකට බෙදුවා. හරි, දැන් ලියන්නේ නැහැ මොකද? දැන් මම වෙන පාටකින් බෙදන්න හදයි. යායේ දෙකට බෙදෙනවා. මේව ගත්තා. මේව ගත්තා. देखा बेदना දෙකට බෙදවල දෙකට බෙදවල ලියන ක්‍රමය මේ මේ ආකෘතිය අඳගන්න ඉස්සෙල්ලා පස්සේ දෙකට බෙදලා දැන් අඳගන්න ආකෘතිය අඳගෙන හැම වෙලේම මෙතන පොඩ්ඩක් පිට වදි උනා දෙකට බෙදලා අඳගන්න තම දිස්සෙම දෙකට බෙදුවා
හරිද මීෂා හරි එතකොට මේක ලියාගත්තා දැන් අපි හදාන්නේ ඉතින් දෙබුදුන් සූචියක් කියන්නේ මෙහෙම ඉරි ගහලා හරියන්නේ නැහැ නේ මේක කරන්නේ බෑ අපි උදාහරණයක් ලියාගමු එහෙනම් දැන් අපි දෙබුදුන් සූචියක් කරන්න හදා මේ ආකෘතියට තමයි යන්නේ ඈ එහෙනම් ලියාගමු අලියා අලියා එලිෆන්ට් අලියා සිංහයා අලියා සිංහයා ගිරවා ගේ කුරුල්ලා අලියා සිංහයා ගිරවා ගේ කුරුල්ලා අලියා දිනේ ගිරවා ගිරවා ගේ කුරුල්ලා ගේ කුරුල්ලා දැකලා තියෙනවද කාව්‍ය නෑ ටී ගේ කුරුල්ලා තේ කුරුල්ලා ටීචර් ටීචර් අය පාරක් යන පුළුවන් ද අලියා සිංහයා පේනවද? පේනවා ටීචර්. ගේ කුරුල්ල ටීචර් ගේ කුරුල්ල දැකලා තියෙනවා මට එහෙම නිකන් තේ කුරුල්ල කියනවා ඒ විදිහේ නෑ අලියා සිංහයා ගිරවා ගේ කුරුල්ල දෙපෙතුම් සූචියකට අනුව දෙපෙතුම් සූචියකට අනුව පිළියෙල කරන්න දෙපෙතුම් සූචියකට අනුව පිළියෙල කරන්න නතාෂා එහෙම ලිව්වද දෙබෙදුම් සූචියකට අනුව පිළියෙල කරන්න දැන් ඕම ප්‍රශ්නයක් කවදාද දෙන්නේ වාර විභාගෙට අනිවාර්යයෙන්ම දෙපෙතුම් සූචියක් තියෙනවා. ටීචර් 6 වසරෙදිත් කරා එක්කෙන් කොටසක්. 6 වසරෙත් දෙපෙතුම් සූචි කියලා පළවෙනි පාඩමේ තිබ්බා. 6 වසරෙත් දෙපෙතුම් සූචි කියලා දුන්නා. දැන් 7 වසරෙත් කියලා දෙනවා. ඇයි 6 වසරේ වන්න පොද දැන් මෙලෝදියා මතක නැහැනේ. අන්න ඒ හින්දා ආයේ 7ක් දාලා තියෙනවා. ඔගොල්ලන්ගේ අඩි දන්නවනේ ඉතින් අපි ඒ හින්දා දෙසරයක් තුන්සරයක් උගන්වනවා. දැන් මෙහෙම ලියුනි අපි දැන් දෙවිදම් සූචියක් පිළියෙල කරන්න කියලා දෙනවා අපිට සත්තු ලැයිස්තුවක් සමහර වෙලාවට ශාකත් කලවම් වෙලා දෙන්නත් පුළුවන් දුන්නා අපි ලැයිස්තුව තමාදදා නේ තමාදදා ලැයිස්තුව උඩින්ම ලියන දැන් ලැයිස්තුව උඩින්ම ලියන් සෙන්ට කරලා ලියන් ඇත්තට නතු මැත්‍ර කළ ලියන්න ගන්න. දෙපැත්තේ ඉඳ සැලකිල්ලට අරගෙන සෙන්ටර් කළ ලියන්න මැද්දට කරලා ලියන්න. දැන් කීයටද මේ ශා බෙදන්න ඕනේ? කීයටද අපි බෙදන්නේ හැමතිස්සෙම? දෙකකට එකකට බෙදනවා දැන් පෑන් තියන්න ඕනේ ලෙස කුඩි පළවෙනි එක ඉන්න බලාගෙන ඉන්න තනියම කරන්න ඕන තරම් දෙනවා හෝම්වර්ක් දෙනවා තනියම කරන්න ඒ නිසා පළවෙනි එකින් ඉඳ
නට සපෝට් කරන්න ඕන. පෑන් තියන්න මිනිසුදු. ඔය පෑන මොකටද? ඉති තියන්න මිනිසුදු. අල්ලගෙන ඉන්න මොකෝ පෑන තියන්න මිනිසුදු. හා දැන් ඔළුව නිදහස් කරගෙන මෙහෙ ආව. පෑන අතාරින්නව නෑනේ. බුදු වැඩක් ඇත්තට. මේ සුඩින් තියන්නේ කොහොමද සමහර පෑන කටේ ගහගන්න. අයියෝ. හරි. දැන් දෙකට බෙදන්නයි යන්නේ හොඳට බලා ගන්න ඕන. දැන් මෙන්න මේකේ හරි මැද්දේ හරි මැද්දේ අපි මෙන්න මෙහෙම ඉරක් ගහන. ඉරක් ගහලා කීයටද බෙදන්නේ? දෙකකට. දෙකකට බෙදන්න. මම තාටික දික් කරලා. දැන් මේ සත්තු හතර දෙනා අපි සත්ත්ව වර්ගීකරණේ කතා කරා. ඉන්නේ. ඔයාට සිග්නල් නෑ ඒක. එතකොට මේ සත්තු හතර දෙනා දෙක ගොඩවල් දෙකකට බෙදා ගන්න. ගොඩවල් දෙකකට බෙදා ගන්න සත්ත්ව වර්ගීකරණේ පදනම් කරගෙන හෝ වෙන ලක්ෂණයක් පදනම් කරගෙන හෝ කියන්න බලන්න මේ හතර දෙනා දෙකට බෙදා ගන්න ක්‍රමය. पाद हतरक सह पाद පියාපත් ඇති පියාපත් නැති කියලා බෙදන්නත් පුළුවන්. පාද හතරක් ඇති පාද දෙකක් ඇති කියලා බෙදන්නත් පුළුවන්. කාව්‍ය පීච මාංශ භක්ෂකීන් සහ සර්ව භක්ෂකීන් මාංශ භක්ෂකීන් සහ සර්ව භක්ෂකීන් ආහ් ඔව් කණේ අපි හරියට දන්නේ නේද? අනිත්‍යා මොකද කියන්නේ අනිති? පියාපත් ඇති පියාපත් නැති ආහ් පියාපත් ඇති පියාපත් නැති නෙලනි මොකද කියන්නේ නෙලනි මායා? ඇවිත යන පියාසර කරන සතුන්. ආ නවත් ටිකව මෙහෙම ඇවිදගෙන යනවා. අපි ගමු. පීච මයික කියන්නද? ආ කියන්න. පක්ෂීන් සහ සිව්පාවන්. පක්ෂීන් සහ සිව්පාවන්. එහෙම නැත්නම් පක්ෂීන් සහ සිව්පාවන්. පීච මමත් එකක් කියන්නද? ආ කියන්න සහේලි. පුෂ්ඨවංශීන් සහ පුෂ්ඨවංශීන් ඔහෝ මේ හතර දෙනා පුෂ්ඨවංශී ඉන්නේ මේ හතර දෙනා පුෂ්ඨවංශී පුෂ්ඨවංශී කියන්නේ දැන් ආයෙත් පුෂ්ඨවංශී ඉන්නේ ඔයා ඔයා ගිය සතියේ පාඩමට ඉදී ඉගෙන නැහැ සහේලි එකයි ඉන්නේ දැන් මෙහෙම ගන්නම් මේකයි ඕගොල්ලෝ කියපු ගොඩක් දේවල් ගන්න පුළුවන් ඉතින් ඔක්කොම ගන්න බෑනේ එකක් ගන්න ඒහි හරි මං ගන්නවා ලේසියට පියාපත් ඇති නෑ ටීචර් ඔතනට එන්නේ පියාපත් ඇති මෙතනට එන්නේ පියාපත් නැති සිං අලියට සිංහට නෑ එහෙම කමක් නෑ මාරුණා නෑ එතන තියෙන එකම මෙතෙන්ට ගන්න ඕනේ කියලා නෑ මේ හතර දෙනාව අපි දැන් බෙදමු දැන් කාටද පියාපත් තියෙන්නේ ගිරවා ගේ කුරුල්ලා ගිරවා සමාවක් දාන්න ඈ සමාවක් දැම්මා ගේ කුරුල්ලා පියාපත් ඇති උන් දෙන්න කියන් අලියා සිංහයා සිංහයා අලියා සිංහයා දැන් අපි මේ දෙන්නව ආයි දෙකට බෙදමු ගිරවවයි ගේ කුරුල්ලවයි වෙන් කරගන්න විදියක් නැහැ සතු කොටයක් ඇති රසි කොටයක් නැති පළතුරු කන පල් නැති මේ දෙන්නා වෙන් කර
ගන්න විදියක් කියන්න අත ඔසලා සදෙව්. මිනුකු වෙන්ඩිස් කියන්න වෙන් කර ගන්න විදියක්. කොළ පැහැති ඇඟක් ඇත්තී නැති. මොකද කියන්නේ කොළ පැහැති ඇඟක් ඇති කොළ පැහැති ඇඟක් නැති කියන එක ගන්න පුළුවන්. බෑ. බෑ. ඇයි හේතුව? वक्र होटा कहती वक्र होटा कहती वक्र जो होटा कहती वक्र जो होटा कहती वक्र जो होटा कहती මම්මේ බලන්නයි ඕනේ ලියන්නේ කිසිද හිතන වකුඩු හොටක් ඇති එකා මොකද ඇති එක්කෙනා ගිරව නැති එක්කෙනා ගේ කුරුල්ල ඇති එක්කෙනා ගේ කුරුල්ල දැන් දැන් මේ සයිඩ් එක ඉවරයි අපි කොහො කොතර වෙනකම් බෙදනවද එක තැනකට එක සතෙක් වෙනකම් බෙදමු ඊට පස්සේ ඉතින් බෙදන්න දෙයක් නැහැ නේ මෙයාට මෙතන දෙයක් නැහැ නේද එක තැනකට එක සතෙක් වෙනකම් බෙදමු මේ පැත්තම බලන්න දැන් මේ පැත්ත ඉවර නැහැ නේ අලියවයි සිංහයවයි වෙන් කරගන්න ක්‍රමයක් ශාකභක්ෂක මාංශභක්ෂක ශාකභක්ෂක තව කියන්න බෙදන්න පුළුවන් විදි හොඬක් ඇති හොඬක් නැති අන්න කන්දු හොඬ වැලක් ඇති හොඬ වැලක් ඇති හොඬ වැලක් ඇති මෙතෙන්ට හොඬ වැලක් ටීච තියුණු නිය ඇති තියුණු නිය නොමැති ඔව් හොඬ වැලක් නැති ගන්න පුළුවන් එක ලක්ෂණ ඇති එකක් ගත්තා කොණ්ඩවලක් තියෙන එක අලියා මිසක් තව එකෙක් ඉන්නවද නැහැ එහෙනම් කොණ්ඩවලක් ඇති තැනට මොකද අපි ලියන්නේ අලියා අලියා ලියනවා කොණ්ඩවලක් නැති තැනට සිංහයා දැන් හැමතැනම එක සතා ගානේ ඉන්නේ ඔව් ඔව් එහෙනම් වැඩේ ඉවරයි දැන් ලියාගන්න දැන් හොඳට මේ ඉඩ කලමනාකරණය කරන්න බලන්න මට ඉඩ මදි වුණ තැන් ඕගොල්ලෝ සැලකිල්ලට අරගෙන මට ඉඩ මදි වුණ තැන් ඕගොල්ලෝ සැලකිල්ලට අරගෙන ලස්සනට ලියා ගන්න. හරි. දැන් එන ලියාගෙන මම තුට්ටක් එහාට යන බෝඩ් එක පේන්න තියෙනවා. ලියාගෙන අත උස්සන්න.
मैं आ अली आए हाँ बोलो दाया मैं इतना ली हुआ थे आ अलिया सिंह सिंह है सहेल माइक ऑफ करना මේ අර බාහිර කවචයක් කියන්නේ මොකද්ද අර අච්චු පුතේ දෙබිදුම් සුචිය තියෙන්නේ බාහිර කවචයක් ඇති නැති කියලා ඒ කියන්නේ මොකද්ද බාහිර කවචයක් කියන්නේ ඔයා මේ හිටියද මං ගොළු බෙලි කටු පෙන්නනකොට ඔව් පීජී ඒ ඔක්කොම මිනුකි බාහිර කවච බාහිර කවච කියන්නේ ගොළු බෙලි කටු පෙන්නුවේ මං මෙතන ගොළු බෙල්ලට බාහිර කවචයක් තියෙනවා බාහිර කවච කියන්නේ මොනුස්කාවන්ගේ තියෙන කටුවර මම ගොඩාක් පෙන්නුවේ නේද දැන් අපි ගස්සල් වලින් එකක් ගන්න යන්නේ මේ ඉවරයි නේ හැමෝම ගස්සල් වලින් උත් එකක් බෙදලා තනියෙන් එකක් කරමු ඈ ලියා ගන්න ගස් හතරක්
अरे मैं कि मैं करल मैं फैशन मैं फैशन कर दिए ना उधर और टीचर फैशन आपने कहाँ पार्ट राउंड गेटी नंबर बोले आप किधर और टीचर एक मैं दर खाल बैठवा के हिंदी ना मैं फैशन आंबर पोल मैं पैशन आंबर पोल देखे तुम सूची एकटा अणु पीली एल करन देखे तुम सूची एकटा अणु टीचर मुखद टीचर की हुए मैं पैशन आंबर मैं पैशन अंब पुल पैशन फ्रूट की आने कहा पाड़ रहा हूं गड़ी जाती होती है मैं पैशन अंब पुल देखे तुम सूची कटा अणु पीली एल कर देखे तुम सूची कटा अणु पीली एल कर मैं पैशन अंबर पोल पैशन वेलक नेद पैशन वेल देखला दिन पैशन वेल देखला दिन टीचर अपने दिया ना माँ है भाई काला ने कौन काला ने तेरे दिल की काला ने नहीं माँ काबिन ने काला ने नहीं टीचर वो काला तेरे ना पे के दिल वेलक होती है ना माँ पैशन ब्रुक क्या बी महादलाल बोलो इधर ना हमारा सही बीच राशि ऐति बीच एकक ऐति हाँ ऐसा कर मने बस देगा मैं पैशन सॉरी गासल टा अंबर पॉल वेल टा मैं पैशन मैं लोग का मैं पैशन संयुक्त पत्र अंब
අඹ හඳා දුනබදන පොල් පොල් මේ පැත්ත හරි මේ පැත්ත බලමු මේ පැත්ත මොනවද ගන්න බීජ රාශියක් ඇත බීජ එකක් ඇත ආ දෙකේම බීජ රාශිය නෑ ටීචර් මෑවල බීජ රාශියක් තියෙනවා දෙකේම බීජ රාශියක් තියෙනවා ටීචර් කරල් ගෙඩි बॉडी को पेन मैंने हाल टीचर लिए ले
सिंहया हावा सिंहया हंसया कोका मुकादरे चिवे हावा सिंहया हंसया पोका नया देवतम सरिती च देवतम सूर्य का डानुआ पीली ये ना कराना टीचर हंस पादती है हंस 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 ओ टीचर पादती है हंस इन जल जीवत्न किया हंसया कभी माइंगर था नहीं जाने की बात तो नहीं किया था कौन दिस से लम देखा था बजा गाने जाले जीवत आधे थी बादल ने जीवत नवन पियापत थी पियापत नहीं हाँ पियापत तेरी पियापत नहीं पादल नहीं थी पादल ऐसी पादल नहीं थी अभी लेसेंगे पियापत नदी के रखा तो बेहद नहीं तो देखा था बेहद टीचर मामा दा में जले जीवत्तन सतुन सह गुड भी में जीवत्तन सतु जले जीवत्तन का हंस इतना ही नहीं टीचर कोका कोका वत्र नहीं कोका बदने नहीं पियापत नहीं एक पहली नहीं मटर ही थी ये तो कुछ पियापत ऐतिहाय का हो गया हंसे आई पापा पियापत नदी हावा सिंहया नया अन्न तुंदरे कहूंगे लाइफ में
සිංහංශයේ කොකයි වෙන් කර ගන්න හැටි කියන්න ගොඩ බිමේ ජීවත් වෙන ජලයේ ජීවත් වෙන හරියට හරි මේ දිගු හොටක් ඇද දිගු හොටක් නැමැති ජලයේ ජීවත් නොවන එහෙම නැත්නම් ඔව් ජලයේ ජීවත් වෙන ගොඩ බිමේ ජීවත් වෙන සිංහංශය ජලයේ ජීවත් වෙන එක කොකා ගොඩ බිමේ ජීවත් වෙන එක මේ පැත්ත හරි මෙතන ගන්න ජලයේ ජීවත් වෙන ගොඩ බිමේ ජීවත් වෙන මේ පැත්ත ඉවර කරලා ඉන්නකෝ මේ පැත්ත ඉවර කරලා මේ පැත්ත බලන්න ඉවත් කරන්නේ Teacher, how a kiri bee wedding satek de? Kiri bee wedding satek de mokad di pul akshane andro ganne. Yapai. Prushtavanshi. Kiri bee wedding. Pandagin. Chirapai into di pul akshan di kabalan neva how a piano di balan na. Kanti bee me? Ah. චීරපායින්ට කන් තියනවා කිව්වා. අපි කන් ඇඳවත් එක්ක නේද? ඔව් ටීචර්. හා හන්දර කන්. හාවට කන් තියනවද? ආ. ආ නංගා ආව කීපතා. හන්සයා කොකා එතන හන්. මෙතන කොහොමද බෙදන්නේ? ආ කිරිබි වැඩෙන කිරිබීන වැඩෙන කුල් ඇති කුල් නැති පාද ඇති පාද නැති පාද ඇති පාද නැති පාද ඇති පාද නැති හරියට හරි සසත් පාද ඇති පාද නැති පාද ඇති එතකොට හාවා සිංහයා දෙන්නෙක් එකතන රැකෙනවා පාද නැති නයා सिंगरा
මම කෝ කියන්නේ දැන් තුන් චෝට්ටියක් ගොඩ දා ගන්න පුළුවන්ද ටීචර් පුළුවන් ටීචර් सामान्यवाण हरिये කිතුල් මල් තුන පැදිලා. තල් ගස් නැද්ද? ඈ? තල් නැද්ද ඔයගොල්ලෝ පැද්දි? තල් තියෙනවා ටීචර්. ඒත් අපේදී. ඒකට තල් කිතුල් ගත්තාම කාව්‍යා මුදුන් මුලක් නෑ. තාල වර්ගයේ ගස් තාල වර්ගයේ කියලා කියන්නේ කාව්‍යා කඳාතු නොබෙදෙන ඒවානේ. ආටි. එතකොට ඒවට මුදුන් මුලක් නෑ. දැන් प्रश्न लियागम तरुदा प्रश्न කන්ද අතු නොබෙදෙන හරි තරුවක් දාලා ඡේදය ලියගන්න කන්ද අතු නොබෙදෙන කන්ද අතු නොබෙදෙන නෝ ඈ කන්ද අතු නොබෙදෙන ශාකවලට කන්ද අතු නොබෙදෙන ශාකවලට මුදුන් මුලක් නැත නෝ මුදුන් මුලක් නැත ඒවායේ තිබෙන මුල් तंतु එතකොට අපි තන්තු මුල් ඇන්දත් මෙහෙම තියෙන එක මේ ඕම තියෙනවා මේ එකම සයිස් මුල් ටිකක් තියෙන මුදුන් මුලක් නෑ මේ මුල් වලට මොනවද කියන්නේ පොල් ගහෙත් මෙහෙම තන්තු මුල් තන්තු මුල් තන්තු මුල් මේවා තියෙන ඒවා කඳ අතු බෙදෙන්නේ නෑ मन बीज पत्ती की याद यार संत बोलते हैं यार मन बीज पत्ती की एक बीज मात्र हरी एट हरी का बीज
टीचर रूप है अंदर गत्ता अंदर गत अंदर गाना हाँ जी तंतु मुल्ला कौन करा दे मैं शाक मन बीज पत्री दे पाविंदी एक बीज पत्री एक बीज पत्री शाक ले सहेदिंदी मेवेनी शाक एक बीज पत्री शाक ले सहेदिंदी ओगलंट पाठ है ना कांग ओवर किया ने ताल वार गे किया अभी इधर बस ताले आयें कर ला एक बीज पत्री किया ना हरी मैडम मैं इससे लारा वीडियो के लोग आउट के ला देंगे मैडम मंग जॉइन होने मैडम मुनहरी करा दे या आंटी बड़ी में मना करने दे अरे देवदूम सोची है तेरे ने काम देवदूम सोच कोई साथ नहीं करते अरे हाँ वसिंह है या हाँ हरि हरि हाँ सिंह है बस से मैं काव्या प्रश्न आ क्या हुआ मुदन मूर्ति है ना गास गया ना मैं यहाँ पे एक तो उत्तरे में पहला गास सान ठीक है माला का ताऊ उत्तरे आती है अभियान माडु माडु अभी बन रहे माडु माडु बड़ी गोयान हाँ गोयान का कुरान मैं अतुसान मामा अतुसान की हुई टीचर मीवान है ना वादे मीवान है ओ टीचर मीवान है लैंड टैरी हाँ मार्टू टैरी थे पॉल कैसल पॉल टीचर कैसल कैसल पॉल लिया लती टीचर पॉल वाले थे अतः उस समय किया ने बट ऐन ने आपको मिला अशनी किया ने टीचर उक उक हाँ उगम हाँ नेतल किया मैं उना है उना उना लिया ला ने उना लिया ला हसीन तू बताएगा क्या इंडी मनोज इंडी हाँ इंडी इंडी
टीचर तृण पुलवांद तृण पुलव तृण मडुवल पड़ी प्रश्न हर मेट कटवाद मुदुन मुला मुदुन मुला नह मुदुन मुला इंदी रटा इंदी तब लेन करिए लसर वाला खेत ने दो तलु किया ने हमें ना दो तलु करना पुलवा रेड फार्म में क्या कलर फार्म है ना येलो फार्म ऑयल फार्म हाँ ऑयल फार्म ऑयल फार्म दिल्ली की ने ऑयल फार्म करना पुलवा टीचर थुत्ती वाला तंतुला नीति ने टीचर कुरहान ने ना वादे आ कुरहान लगते हैं पुराहन देखला तीन आ गया ओ टीचर कल तीन आ टीचर ओ तो पुराहन के लिए नताशा वाला कौन है दर नताशा केवल कौन है दर वारी अपने पुराहन देखला तीन आ गया ना हाँ मानी तो पुराहन का देखला है ना मैंने देखला तीन आ तीन आ काव्य रखा थी ना कुरान काव्य अब तो कुरान खेल दिए ने ने ओ टीचर ने हिम वैली ने टीचर आत्म मला थी हंगे ना ने काल कमी कुरान में कमी की बात थी कुरान में तो नहीं आते हैं टीचर ये वाली पिटी एक कुत्ती है ना ने तो वाया इंडिया पागे हादन लगाने ओह कुरान पिटी थी ना इंडिया पागे हादन का हेलो पादन लगाना कुरान पिटी चंदा था तो बनो ये दिए दिया वे में दिए ना असुवट पलवेनी प्रश्ने कियवन्ने उत्तरे एपा प्रश्ने वितरक कियवन्न मेतली
පෘෂ්ඨවංශීන් පමණක් ඇතුළුවත් වන පිළිතුර තෝරන්න. ඒ ගවයා ගොළුබෙල්ලා කපුටා B සමනලයා ගේ කුරුල්ලා වවුලා C පූනා තලඟයා කිඹුලා D කකුළුවා ඉස්සා මෝරා උත්තර දන්න අයට උසන් කවින්දේ කියන උත්තරේ C හූනා තලඟයා කිඹුලා හූනා තලඟයා කිඹුලා එතකොට අපි බලමු කෝකද මේ මේ කොයි එකේද අපෘෂ්ඨවංශී දනිත්‍යයන්ගේ ඉන්නේ ඉන්දර ඔයගොල්ලෝ උත්තරේ තෝරන්නේ එතකොට පෘෂ්ඨවංශීන් කියන්නේ දැන් අද ආපු අය දෙන්නේ තුන්දෙනෙක් ඉන්නේ හින්දා කොඳුරට පෙලක් තියෙන සත්තු පෘෂ්ඨවංශීන් කියන්නේ කොඳුරට පෙලිය තියෙන අයට එතකොට හරකට කොඳුරට පෙලියක් තියෙනවා මං හරකට කොඳුරට පෙන්නුවත් එක්ක කපුට කුරුල්ලෙක් ඉන්නා කපුටටත් කොඳුරට පෙලියක් තියෙනවා ගොළුබෙල්ලට කොඳුරට පෙලියක් තියෙනවද නැහැ නැහැ කොඳුර අපෘෂ්ඨවංශී අපෘෂ්ඨවංශී ඒ නිසා ඒ උත්තරේ වැරදි බී එකේ කොඳුරට පෙලිය නැත්තේ සමනලයාගේ සමනලයාට සමනලයා ඇවිල්ලා කෘමියේ කෘමියේ කෘමිනියේ ඒ නිසා සමනලයාට නැහැ තුන උත්තරේ කිව්වනේ හතරේ ඉස්සා ඉස්සවත් නැහැ කකුලුවට කකුලුවට නැහැ මෝරට තියෙනවා තියෙනවා ඔව් එහෙනම් උත්තරේ කාවින්දි කිව්වා වගේ සි හුනා තලබයා කිඹුලා දැන් පොඩි එතන මොකක් හරි ලකුණක් දාගන්න පස්සේ ලස්සනට උත්තර ලියන්න මෙහෙමයි උත්තර ලියන්නේ රතු පාට ඇර රතු පාට මට කියන්නකෝ රතු පාට ඇර ඕනම පාටකින් ලියන්න ප්‍රශ්න එක පාටකින් ලියන්න උත්තර එක පාටකින් ලියන්න දැන් හෙට නිවාඩු ඉන්නුනේ ඒ හින්දා වෙලාව අරගෙන අකුරු රවුම් වෙන්න ලියලා ලස්සනට කියන්න ඕනේ අකුරු අකුරු එහෙම මෙහෙම ගාව දාන්න එපා අතට අකුරු ටික නැති වෙලා යන ගෑවිය දිනා අපි ලස්සනට අතර ඉඳෙන රවුම් කරලා ද රවුමට අකුරු ටික ලස්සනට ලියලා මට එවන්නකෝ WhatsApp වලින් මේ ප්‍රශ්න වලට උත්තර ලියන ඊළඟ රෝමී ලක්කන් දෙක ප්‍රශ්නේ කියවන්නේ සසත් අපෘෂ්ඨවංශියක වනුවේ ඒ ගෙම්බා බී මුහුදු අශ්වයාය සි ඉස්සාය බී ගරඬියාය උත්තරේ සි ඉස්සා සි ඉස්සා උත්තරේ සි ඉස්සා ගෙම්බර කොහොමද පෙළියක් තියනවද තියනවා ටීචර් ඔයා ඔය ජීවියෙක් එයා උඹේ ජීවිය. ඔයාට කොන්දර පෙළියක් තියනවද? තියෙනවා. ඔව් ටීචර් වෙන්නේ. කැරලියාට කොන්දර පෙළියක් තියනවද? ඔව් ටීචර්. උරගෙක්. උරගෙක්. කොන්දර පෙළියක් නෑ. ඉස්සට. හේගෙන ටීචර් නිදහසේ ඉස්සව ගන්න කටු නැතු. මොකද? හේගෙන ටීචර් නිදහසේ හරි ඉස්සව හරි ගන්න කටු නැහෙනි. ඉස්සා කුනිස්සා බොකිරිස්සා මැස්සා ගෙමැස්සා නිල මැස්සා එවුන්ට කොඳුරට පෙලිය නැ නෑ හරි ඊළඟ ප්‍රශ්නේ කියවන්නේ කවුද කැමති කෙනෙක් කතා උස්සා මිනුකි මෙන්ලිස්සාගේ සතුන් ලයිස්තුවක් පහත දැක්වේ තලගොයා මදුරුවා ලේනා ලූලා තල්මසා කපුටා වවුලා කකුලුවා ගවයා සමනලයා මීමැස්සා ගෝනුස්සා හැකරැල්ලා ඉහත ලයිස්තුවේ ඇති සත්වයින් පෘෂ්ඨවංශීන් හා අපෘෂ්ඨවංශීන් ලෙස වෙන් කරන්න කොහොමද අපි වගුවකට දාමු නේද
टीचर टीचर काविंदी मैं टीचर काविंदी क्या ना आपने स्टोंसी सेट था माधुरुआ काकुलुआ सामनलया मीमेसा गोनुसा हैकरेल्ला अरे ये तो हाँ तंग काटर लिया का ना बैरियों ने कहने की ना ना तो उस अंतासरे क्या ना भी उत्तर ओने दे तलगोयाई लेना डूला सालमसा आ गोड़ा किन्ना ने ओह टीच अभी ये नंगा तो मुगोड़ा किन्ना ने अता ये क्या था वाह साला गोया इधर मेरी माँ करने में ना गोड़ा किन्ना ने साला गोया आये मुकाल डूला आई लेना इधर काली लेना लेना लूला सालमसा सालमसा कपूता वाउला वाउला गावेया गावेया और देख रहे हो ना लेना गावे आया आई तालमासा शीरपाई बाउला आए हरका शीरपाई द गावे आ इधर गावे आ गावे आ मैं पैसे नहीं आना ताला गोया कपूता लूला ताला गोया लूला कपूता इतना ही ने कपूता कपूता ये हाँ दें मैं जाने थी मैं अगर जरा वेंटर करना
लेना बाउला करे अवेंटर का नहीं दिया क्या मतलब ऑन ने एकाई नहीं ने एकाई ऑन ने मतलब जी ठीक है तीनों एस नॉएटी मगर नेट तीनों एस एटी तीनों एस नॉएटी नहीं आज तुमने वाला बात किया ना नेट ही क्या रहा ऑन दे मैं तुमने अवेंटर का नहीं दिया क्या लोगों ये सिर्फ मैं मेषा चल सतुन सह ये पियासल करना पियासल न करना सी ऊपर क्या पियासल करना पियासल न करना आ एम करना पियासल करना पियासल न करना तीन दिन दवाल काले हसिरन रात्रि काले हसिरन ओ एम करना तू पियासल करना पियासल न करना एक विधान में तो एक वाउलाई एक लेना ही कार्य ये क्या बोले नहीं तो प्यास से करने प्यास से नौकर में क्यों लगाने को हम वो एक करता हूँ मेरे दिन है ही थी मारी कर नॉन इंडियन थी प्यास से करने वाउलाई में ना प्यास से नौकर में लेना ही कार्य ये क्या बोले तीन आर लेना ही कार्य वेंटर करने की कल्पना करा अंग्यति लेना
දැන් මෙතන කලගොයයි කපුට පියාපත් ඇති පියාපත් නොමැති හරියට හරි පියාපත් ඇති පියාපත් නැති පියාපත් ඇති කපුට පියාපත් ඇති කලගොය मास्टर මෙතන එක අභ්‍යාසයක් ඉවරුනා එකක් ඉවර වෙලා කරමු මේ විතර මේ පාඩම ඉවරයි නේ පොත එකක් ඉතුරුනා නේද මෙතන ඕ ටීච් එකක් කරලා මෙතන පාඩම ඉවරයි එක කළා මාස්ටර් ගයිඩ් එකකින් කරමු දැන් ඉවරයි ආහල් දැන් අපි යනවා 89 පිටුවේ තියෙන 4 වෙනි ප්‍රශ්නේ කියවන්න කවුරු හරි කැමති කෙනෙක් අත උස්සන්න 84 हाँ किया नहीं किया हाशी नहीं किया वेशा वेशांतरे पेनवना सातुन तिदेने को नाम कराना वेशांतरे पेनवना सातुन तिदेने किया न बाला न उत्तर है कटुसा कटुसा आई कटुसा दिव्या दिव्या सर्वे पास देख तूने देखा किया वन ने हसीनी शमाशा शमा सहनमा हसीनी सहनमा किया वन वेशांतरे निसास तुंटे सैलसी यति वासी तुनक संधान करन्ने ए संधान निदसुन वेशांतरे निसास तुंटे सैलसी यति वासी मनोदवासी आहार सतुरंगे नारक्षा सेलसी में अब
वासस्थान वासस्थान सपया गणीम पहासुवीम आर सातुरांगे नारक्षा सलसीम आहार सोया गणीम पहासुवीम वासस्थान सपया गणीम पहासुवीम ඊළඟ හතර කියවන්නේ මිනුකි මෙන්ඩිස් පහත දැක්වෙන ජීවීන් ඔවුන් ජීවත් වෙන පරිසරයට අනුව දක්වන අනුවර්තන දෙකක් ලියන්න දෙකක් එකක් අනුවර්තන යක්ෂයා බරල් පීටීම අනාකූල හැඩය ඇහැටුල්ල කුරුල්ල හැකරැල්ල කොට්ටු अनाकूल प्रश्न करे हाँ इधर वासे मेरे को अपने इधर वासे अभी अभ्यास करता कराने में असुना में इतनी ओ टीचर मटे के में उत्तरे पढ़ के अनुप्रण तुमने नहीं किया इंदा वेशान तेरे पेन्नरा सातों तीते ने उत्तरे किया ना काविंदी टीचर काविंदी समय लियो ने है हाँ काविंदी लियो ने ओ टीचर क्या ना වේශාන්තලේ පෙන්නන සත්තු තුන්දෙනෙක් කියන ඉතින් කියන්නකෝ කාවින්දි බලගැටියා නේද ඇහැටුල්ලා තනකොළපෙත්තා අටුස්ස දිවියා සලබය ඔය කියන්නේ තුනට හයක්ම කිව්වේ මේ හෂිනි තුනට හයක්ම කිව්වා හෂිනි එතකොට වේශාන්තල නිසා සතුන්ට සැලසී ඇති වාසි තුනක් ඔන්න හරියට ඒකත් කියන්න. ආරක්ෂාව සැපයීම ආරක්ෂාව සැපයීම ආහාර සා ගැනීම පහසු වීම වාසස්ථාන සපයා ගැනීම පහසු වීම. ආහාර සපයා ගැනීම වාසස්ථාන සපයා ගැනීම ආරක්ෂාව සපයා ගැනීම ඊළඟට අපි මේ වගුව කල් මේ හතරවෙනි ප්‍රශ්නේ කතා කරන්නේ මත්සයා වරල් පිහිටීම අනාකූල හැඩය අපි කුරුල්ලටත් ලිව්වා පියාපත් පිහිටීම අනාකූල හැඩය ඇහැටුල්ලට ලිව්වා කොළ පැහැදිවීම හැකරල්ලට රෝල් වීමේ හැකියාව ටීචර් කොටුවන්ද කියනවා කාටද කොටුවන්ද කොටුවන්ද කියනවා වෙන වෙන වඳිනෙක් කින්න දැකලා තියලා බලගැටියා වගේ මේ කික්කි ටීචර් සතා අපිට දකිද්දි වැඳන් ඉන්නවා වගේ පේන්නේ ඕ වෙන වෙනම කරන කොච්චර හරි කොටුවන්ද කියන්නේ උනිකන් කොටු කොටුවන්ද 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 නිකන් එයා ඉන්නේ කොටුවන්ද ඉන්නේ නිකන්
දුඹුරු පාට වගේ තැන් වලනේ හෝටේජ් තනේ නිකන් හොයා ගන්න බෑ කෝටුවක්ම තමයි එයා ඉන්නේ නිකන් කොළ ගොඩවල් වල ඉන්නේ කෝටුවක්ම තමයි ටීචර් හොයා ගන්න බෑ කෝටුවක්ම තමයි එයාගේ මේ නිකන් පාදේ එහෙම ගාත්‍රා නිකන් කෝටු කෝටු වගේ දැකලා තියෙන ටීචර් අපි සිංහරාජ ගියාම ඔය දිනේ දැන් වලත් ඉන්නවා එතන කෝටුවන්දා පරිසර වර්ණය ගැනීම සමහරව දුඹුරු පාටයි සමහරව කොළ පාටයි පරිසර වර්ණය ගැනීම ආයි මොකද්ද උපාංග උපාංග කියන්නේ පාද උපාංග සිහින් කෝටු මෙන් වීම දලබුවා විෂරෝම පිහිටීම පරිසර වර්ණය ගැනීම දැන් ඒ ටික හරි නේද ටීචර් මේ ඇට් උල්ලට කොළ පැහැති වීමන ලියුවේ එතන තව එකක් කියන්නකො ටීචර් ඇට් උල්ලට එකක් කියන්න කොළ පැහැති වීමයි තව එකක් ගස් උඩනේ ඉන්නේ ගොදුරු අල්ලා ගැනීමට පහසු වීම ඕ නෑ මේ මේ පරිසරයෙන් දක්වන අනුවර්තනයක් පහන්න කොළ පැහැති වීම ආය මොකද්ද වේශාන්තරයක් කියන්නේ කොළ පැහැති වීම දෙකක් ලියන්න එක නෑනේ අපේ නේද? ඒකට කොළපැහැති වීම ලියන්න දෙකක් නෑ ලියන්න දෙකක් ඒකට නේද? ටීචර් මේ හැකරල්ලට ටීචර් රෝල් වීමේ හැකියාවට අමතරව තව එකක් ලියන්න බැරිද? ඒක නිකන් පරිසර වර්ණය ගැනීම ලියන්න. එක එක පාට හැකරල්ලෝ ඉන්නවනේ. පරිසර වර්ණය ගැනීම රෝල් වීමේ හැකියාව. ඇහැඩුල්ලට නම් එකයි තියෙන්නේ අපිට ලියන්න. බලන්න එකක් කල්පනා කරලා තව එකක් මතක් වුණා. හරියනම් මාස්ටර් ගයිඩ් බතට යන් ඒකේ උන් දෙකක් හරි කරන්න ඕනේ එකයි. හරි. ටීචර් අපිට ඉති තුන්වෙනි පාඩමේ අභ්‍යාසය කරේ නෑනේ. කරේ නෑනේ කරේ නෑ. ගොඩක් තියෙනවා. හයවෙනි පාඩම දැන් අපි කතා කරන්නේ නේ. ඔව් ටීචර්. ගොඩක් තියෙනවා විභාගෙ කිට් වෙලා ටිකක් කරමු. ගොඩක් තියෙනවා අපිට කතා කරන්න. හයි අපි පොත නැතුව සෑහෙන කලක් හිටියනේ එහෙනම් 6 වෙනි පාඩම පෙරලගමු පිටු අංක 48 ඔක්කොම කරමු ආ දවසක් වැඩිපුර අරගෙන හරි කරමු 48 වෙනි පිටුව ටීචර් එක ගිය සතියේ කරා ඒ 48 පිටුවම කරාද ආ 49 කරා ටීචර් ප්‍රශ්න අංක 2ට වෙනකන් එහෙනම් හරි වැරදි ටික හරි වැරදි ටික තමයි තියෙන්නේ ටීචර්. අහ හරි වැරදි ටික කරමු. කියවන්න මේ නැතලි. තුන්වෙනි ප්‍රශ්නේ. කියවන්න මෙලි. පහත සඳහන් ප්‍රකාශන කියන බෝවා ඒවා සත්‍ය නම් හරි ලෙසද අසත්‍ය නම් වැරදි ලෙසද ලකුණු කරන්න. समन्वित විද්‍යාත්මක සතුන් කාණ්ඩ කිරීමේ ප්‍රමේයක අවශ්‍යතාවක් නැත. වැරදි. අසේරුවලස හැඳින්වෙන්නේ කොඳු වැට පෙළයි. හරි. බොළු බෙල්ලා කොඳු වැට පෙළක් නැති සත්වයකි. හරි.
පක්ෂීහු පෘෂ්ඨ වංශී නොවේති වැරදි වැරදි ශරීර වර්ණය පරිසරයේ වර්ණය සමග ගැළපීම නිසා සතුන් පරිසරයෙන් වෙන් කර හඳුනා ගැනීමට අපහසු වීම වේශාන්තරණය ලෙස හැඳින්වේ හරි හරි තනකොළ පෙත්ත වේශාන්තරණය පෙන්වන සත්ත්වයෙකු ලෙස සැලකිය නොහැක වැරදි වැරදි අපුඩාගේ සිරුර අනාකූල හැඩතිය හරි හරි අනුවර්තන ලෙස හැඳින්වෙන්නේ තම පරිසරයට දක්වන හැඩ ගැසීම හරි 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 එහෙනම් ඒකිට කරන්න පිළිගැටියට හරි වැඩි දාන්නද හරි වැඩි දාලා මට එවන්න බලන්න ඒකයි අභ්‍යාසයි කරලා එවන්න හැටි කරන ටීචර් දැම්ම ටීචර් ඔක්කොම හරි කිව්වා එහෙනම් ලබන මේ සතියේ අලුත් පාඩම कौद मत हों වෙසක් පොයේ හින්දා 16 පන්ති නෑ හොඳේ ආදි ටීචර් හරි එනම් ආයිබෝ ටීචර් අමතකුණාද වෙසක් කියලා ටීචර් කූඩුවේම හදලා නෑ ඕ දැන් ඉතින් හදන්න ඕනේ තව තියෙනවා 15 දෙකක් තුනක් හරි ආයිබෝ වන් ආයිබෝ වන් ටීචර් ආයිබෝ වන් ටීචර් ප්‍රසන්නයි ටීචර් බෑ යූ ටීචර් පරිසෙම